මේ වීඩියෝව ආරම්භ කිරීමට ප්‍රථම ඔබට විශේෂ දෙයක් පැවසිය යුතුයි. ඔබ හොර චිත්‍රපටවලට ප්‍රිය නොකරන කෙනෙක් නම් කරුණාකර මෙම වීඩියෝව නැරඹීමෙන් වැළකී සිටින්න. මොකද මෙම වීඩියෝවේ විස්තර වෙන ඇතම් කරුණු ඉතාමත්ම සංවේදී ඒවා වෙනවා. මෙම සිදුවීමේ ප්‍රධාන චරිතය හර්මන් මජට් නැමැත්තෙන්. ඔහු හෙන්රි එච් හෝම්ස් යනු වෙනුත් හඳුන්වනවා. ඔහු උපත ලැබුවේ 1861 වර්ෂයේ මේ මස 16 වෙනිදායි. ඒ ඇමරිකාවේ නිව් හැම්ෂයර්වලයි. ඔහුගේ පියා ඇල්කොහොල් වලට දරුණු ලෙස ඇබ්බැහි වූ කෙනෙක්. හෙන්රියම පවුලේ 3 වෙනි දරුවා වුණා. ඔහු ඉගෙනීමට අති දක්ෂයෙක් වුණත් මිතුරු මිතුරියන්ගේ උසුළු විසුළු වලට නිතර ගොදුරු වුණා. අනාගතයේදී ඔහු දරුණු මිනිමරුවෙක් බවට පත්වීමට එය එක් හේතුවක් වෙන්නට ඇති. ගැටවර වියට පත්වෙනවත් සමගම මරණය ගැන ඔහුගේ හිත තුළ දැඩි ඇල්මක් ඇති වුණා. එම ඇල්ම මැරෙනතුරුම ඔහුගේ හිතින් තුරන්ුනේ නැහැ. ඔහු පසුව පාසලෙන් නිවත් වී රැකියා කිහිපයකම නිරත වුණා. වසර 20 වෙනකොට විවාහ වී ඔහුට දරුවෙකුත් සිටියා. ඒ වගේම ඔහුගේ ලේ පරම්පරාව අදටත් ඉතුරුව පවතිනවා. වාසනාවකට ඔහුට මෙන් ඔහුගේ පරම්පරාවේ යන්නයට නම් මානසික ව්‍යාධියක් නැහැ. 1880 වර්ෂයේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඔහු වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වෙනවා. නමුත් ඔහුගේ ප්‍රධානම අරමුණ වුණේ මලසිරුරු සොරකම් කොට ඒවා විකෘති කරමින් රක්ෂණවලින් මුදල් ලබා ගැනීමයි. ඔහු එවැනි අපරාධයන් නිරන්තරයෙන්ම සිදු කරා. වෛද්‍ය උපාධිය ලබාගත් වහාම ඔහු තම පවුල අතහැර නගරයෙන් නගරයට ගොස් මිනිසුන් මරමින් කල් ගත කරා. ඒ අතර කුඩා දරුවන්ද සිටියා කිව්වොත් ඔබ කම්පණයට පත්වේවි. මිනිමරුමක් සිදු කළ වහාම ඔහු එම ප්‍රදේශය අතහැර වෙනත් තැනකට පලා යනවා. 1888 වර්ෂයේදී ඔහු චිකාගෝවලට ගියා. ඔහු තම කූටු උපක්‍රමයන් මගින් චිකාගෝවල ඉඩමක් අත්පත් කරගෙන මිනිමරු මාලිගාව නමින් අදටත් ජනප්‍රිය මන්දිරයක් ඉදිකරා. ඒ තනිකරම හෝම්ස්ගේ සැලසුමකට අනුව නිර්මාණය වුණු තට්ටු කිහිපයක ආපන ශාලා ගොඩනැගිල්ලකි. ඔහුගේ යටි අදහස වුණේ උපායකින් මිනිසුන් නීට ඇතුළු කරගෙන ශරීරයේ ඉරාදමමින් මරා දැමීමටයි. එය මුලින්ම සඳහන් කරපු පරිදි හොර චිත්‍රපටයක් වගේයි. එම හෝටලය තුළ මිනිසුන් සිරකරගෙන මරා දැමීමට පහසු වෙන පරිදි නිර්මාණය කර තිබූ විශේෂිත පහසුකම් රැසක්ම තිබුණා. පිටතින් පමණක් විවෘත කළ හැකි දොරවල්, ව්‍යාජ පඩිපෙළවල්, කොරිඩෝර් ආලෝකයක් නොමැති අඳුරු ස්ථාන, මංකගිරියක් මෙන් එකිනෙක යා කරන කාමර සහ එහි පැමිණෙන්නන් මුලාවට පත් කරන තවත් බොහෝ පහසුකම් එහි ඉදි කර තිබෙනවා. එහි වූ සියලුම කාමරයන් වලට ශබ්ද පරිවාරක යොදා තිබූ අතර නැවත විවෘත කිරීමට හැකියාව තිබෙන්නේ පිටතින් නැරියොත් පමණයි. එවැගේම සමහර කාමර දුරස්ථකව පාලනය කළ හැකි ගෑස් කපාට වලින් සමන්විතව පැවතියා. එම නිසා හෝම්ස්ට අවශ්‍ය විටක එහි ඇතුළුවන්නන්ගේ හුස්ම හිරකර මරා දමන්නට පුළුවන්. සමහර කාමර නිර්මාණය කර තිබුණේ එල්ලා මැරිම මගින් හෝ කුසගින්නේම මිය යාමට සැලැස්විය හැකි ලෙසයි. පොළොවද ඇතුළුව හතර වටේම ලොහ තහඩු වලින් ඉදිකරපු කාමරේ නම් ඒ අතරින් භයානකම එක ලෙස හඳුන්වන්නට පුළුවන්. මොකද එම කාමරේ රත් කළ විට හිපිවිසි පුද්ගලයා රත් වූ හට්ටියක සිරින කකුලුවෙකුසේ මරණයට පත්වෙනවා. මරණයට පත් වූ පුද්ගලයින් යටමාලය වෙත පහසුවෙන් රැගෙන යාමට අමුතුම ප්‍රවාහන පද්ධතියක් ද ඉදි කර තිබෙනවා. මලසිරුරු ඇසිඩ්වල ගිල්ලොමින් පරේෂණ කළ ඔහු මස් ඉවත් කොට මිනිස් සැකිලි පද්ධති විශ්වවිද්‍යාලවලට විකුණා තිබෙනවා. එවගේම කිසිම සලකුණක් නැතිව මලසිරුරු අතුරුදහන් කිරීමට ඔහු සතුව ආදාහනාගාරයක් ද තිබුණා. හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය එම මන්දිරයේ එදා හඳුන්වනු ලැබුවේ වර්ල්ඩ්ස් ෆෙයාර් හොටෙල් යනුවෙනි. එසේත් නොමැතිනම් ලොව සාධාරණ හෝටලය ලෙසයි. ඒ සංචාරකයන් එහි ගෙන්වා ගැනීමට ඔහු විසින් භාවිතා කළ කූටු උපක්‍රමයකි. සියලු දෙනා දැනගත් පසුව එය හඳුන්වනු ලැබුවේ මිනිමරු මන්දිරයේ යනුවෙනි. 1894 වර්ෂයේ නොවැම්බර් මස හෝම්ස් බොස්ටන් වලදී අත්අඩංගුවට පත් වුණා. ඔහු සිදු කළ අපරාධයන් වලට දඬුවම වුණේ එල්ලා මැරීමයි. නමුත් එල්ලා මැරීමේදී ඔහුගේ හුස්ම පිටවීමට විනාඩි 20ක කාලයක් ගත වුණා. එම කාලය අතරතුර ඔහු බොහෝසේ දුක් විඳින්නට ඇති. ඔහුගේ මරණයෙන් වසරකට පසු 1895 වර්ෂයේදී එම මන්දිරය ගිනිගෙන විනාශ වී ගියා. එම ගිනි තැබීම සිදු කරපු පුද්ගලයා මෙතෙක් සොයා ගැනීමට නොහැකි වුණා. හෝම්ස්ගේ මිනිමරු මන්දිරය පිළිබඳව ලෝකයා වැඩි යමක් දන්නේ නැහැ. මොකද හෝම්ස්ගේ සහකරුවා කිසිවක් නොපවසා සීදි විනසාගෙන තිබුණා. සීදි විනසා ගැනීමට පෙර ඔහු විසින් ලියා තැබූ අවසන් වචනය වුණේ එක් තනි වාක්‍යයක් පමණයි. එනම් මට නිදා ගැනීමට නොහැකි වූ බවයි. 1938 වනතුරු හෝම්ස්ගේ මිනිමරු මන්දිරයේ නටබුන් දකින්නට තිබුණා. නමුත් අදයේ බුල්ඩෝසර් කරේ ස්ථානයේ තැපැල් කාර්යාලයක් ඉදිකර තිබෙනවා. ඉතින් මනෝව්‍යාධිකයෙකුට මුදල් දැනුම සහ බුද්ධිය ලැබුණොත් ඔහු මෙවැනි දරුණු අපරාධකරුවෙකු බවට පත්වෙන්නට පුළුවන් බව මතක තබා ගන්න.